අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ එතෙක් මෙතෙක් බිහිවුණු ප්‍රබලතම ආම්ලය ගැන. ඉතින් ඒ සඳහා ආරම්භයේ මම මේ විදිහට ගන්නම්. 2019 අවුරුද්දේ කොංගෝ රාජ්‍යයේ මුටාන්ඩා කියන තඹ පතලට සාන්ද්‍ර සල්ෆියුරික් ආම්ලය ප්‍රවාහනය කරමින් තිබුණු ට්‍රක් රථයක් අනතුරට පත් වෙනවා. මේ වෙලාවේ ට්‍රක් රථයෙන් පිටතර කාන්දු වෙන සාන්ද්‍ර සල්ෆියුරික් ඒ අවට හිටිය මිනිසුන්ව වාහන දිය කරලා පුරස්සලා දානවා. ජීවිත හානිම 20ක් එදා වාර්තා වුණා. ඒ වගේම අම්ල ප්‍රතික්‍රියාවේදී පිටවුණු විෂ වායුන් වලට නිරාවරණය වුණු තවත් බොහෝ දෙනෙක් වෙනහළු සහ ඇස් ආශ්‍රිත ආබාධිතයින් බවට පත් වුණා. හැබැයි ඒ අපි පාසලේදී ඉගෙනගත්ත සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලයට කරන්න පුළුවන් දේ. අද අපි කතා කරන්නේ සාන්ද්‍ර සල්ෆියුරික් වගේ බිලියන වතාවක්. එහෙමත් නැත්නම් 10-19 වතාවක් විතර ප්‍රබල ලෝකේ ප්‍රබලම ආම්ලයේ විදියට සැලකෙන ෆ්ලෝර ඇන්ටිමොනික් ආම්ලයට කරන්න පුළුවන් දේ ගැන. කොන්ක්‍රීට්, යකඩ, වීදුරු, ප්ලාස්ටික් වගේ ද්‍රව්‍ය වෙනසක් නැතුව දිය කරන්න පුළුවන් මේ ආම්ලයේ AA ප්‍රතික්‍රියාවලදී ඉතාම විශේෂිත වායුන් වායුගෝලයට නිකුත් කරනවා. ඔයාලා දැන් මේ දකින්නේ ලෝහමය මූලද්‍රව්‍යයක් වුණ ගැලියම් වලින් නිර්මාණය වුණ හැන්දක් මේ ආම්ලය තුළ වේගයෙන් දියවී යන ආකාරයයි. किसीम वीदर भाजने का गबड़ा करान पुलवाकमक नीति हाइड्रोजन एंटीबनिसा क्लोरीन के मूलद्रव्य निर्माण मे आम्ले गबड़ा करान पुलवा एकम द्रव्य विधि सलकिनी कार्बन सा फ्लोराइड वाली निर्माण टेफ्लोन बंधु वितरा इतान विशाल टेफ्लोन तटाक्या तीन मे आम्लेट मनुष्य कदवेटना ඔහුගේ ශරීරය මේ අම්ලය තුළ දියවිලා අතුරුදහන් වෙන්න ගත වෙන්නේ විනාඩි 15කට අඩු කාලයක්. වැදගත්ම දේ තමයි මේ අම්ලය ජලයේ සමග ඉතා බිහිසුණු විදිහට ප්‍රතික්‍රියා කරලා මරණීය විශේෂිත හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ් සහ වායුමය ෆ්ලෝරින් කියන වායුන් නිදහස් කරනවා. ද්‍රව්‍ය දිය කරලා අතුරුදහන් කරන්න මේ අම්ලයේ තියෙන විශේෂ හැකියාව නිසාම මේ අම්ලය ලෝකයේ කැලිකසල ප්‍රශ්නයට විසඳුමක් විදිහට අන්තර්ජාලයේ කීප තැනකම යෝජනා වෙලා තිබුණා. නමුත් විද්‍යාඥයන්ට අනුව නම් ඒ කිසිසේත්ම ප්‍රායෝගික දෙයක් නෙවෙයි. ඒකට හේතුව අම්ලයක් තුළ ද්‍රව්‍යයක් දිය වෙනවා කියන්නේ ඒ අතුරුදහන් වීමක් නෙමෙයි. ඒ වෙනත් සංයෝග බලට පත් වෙලා අම්ලය තුළ දියවීමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ කැලිකසල අම්ලයේ දිය වුණු වඩා විශේෂිත තවත් කැලිකසල ගොඩක් බවට පත් වීම පමණයි සිද්ධ වෙන්නේ. අනෙක් අතට ජලයේ සහිත විශාල කැලිකසල ප්‍රමාණය මේ අම්ලයේ සමග බිහිසුණු විදියට ප්‍රතික්‍රියාවේදී ඒ පාලනය කරන්න අවශ්‍ය තත්ත්ව නිර්මාණයට ඊමත් නැත්තම් කැලිකසල වියලලා ඒ සඳහා යොදා ගන්න විශාල පිරිවැයක් වැයෙනවා. ඉතින් ඒ නිසා මේ යෝජනාව තවදුරටත් ප්‍රායෝගික නැති බව තහවුරු වෙනවා.